වන්දනීය පූජනීය අපිත් සමග බොහෝ විට බොහෝ දිනවල සෙනසුරාදා සිත් නෙත්සපුවටත් වැඩම කරවනු ලබන ශාස්ත්‍රපති අවසරයි වන්දනීය පූජනීය සගම නෝමදස්සී ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා ධර්ම දක්ෂිනාව ආරම්භ කරන්නට අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නෙත් FM ඔසේ ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරන්නට ඉතාම ශ්‍රද්ධාවෙන් එකතු වෙන පින්වත් හැම දිනාටම පළමු කොටම තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි කැලණිය තල්වත්ත බොල්ලෑගල සි සුනන්දාරාම විහාරස්ථානයේ ගරු විහාරාධිපතිස්වර පූජනීය අලුදෙනියේ සුමන රතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි අද බොල්ලෑගල සුනන්දාරාම විහාරස්ථානයට ඉතාම ශ්‍රද්ධාවෙන් එකතු වෙච්ච ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වෙන හැම දිනාටම සිත්නෙත් අසපුව ධර්ම දක්ෂිනාව ධර්මානුශාසනාව සිද්ධ කරන්නේ අද දිනට මේ ස්ථානයට වැඩම කරන්නටත් ඒ වගේම සෑම සිකුරාදා දවසකම රාත්‍රී ධර්ම දක්ෂිනාවට වැඩම කරන අපේ පූජනීය මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් උන්වහන්සේටත් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ ලැබේවා උන්වහන්සේටත් දිගාසිරි සම්පත්තිය ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ධර්මානුශාසනාව ශ්‍රවණය කරමු. පින්වතුනි අද දවසේ ධර්ම දක්ෂිනාවට පුණ්‍යවන්ත දායකත්වයේ සපයන්නේ ගෝනාපීනුවල දොඩංකහවිල අංක 391 ලිපිනයේ පදිංචි RKL ගාමිණී මහත්මා සහ විසාකා මානවඩු දෙපළ කියන පින්වතුන්. මේ පින්වතුන්ගේ බලාපොරොත්තු අපේක්ෂාවන් පුණ්‍යානුමෝදනාවන් ආශිර්වාද කිරීම ආශිරිපැතීම් මේ හැම දෙයම සිහිපත් කරලා අපි ධර්මානුශාසනාව අවසානයේදී පින් අනුමෝදන් කරන්න ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් සූදානම් වෙන්නේ ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කිරීම සඳහා. පින්වත්නි මම ඉතාමත්ම සතුටු වෙන දෙයක් එක පැත්තකින් වසර පුරාවටම බණ ඇහෙන ජාතිය නාලිකාව වන නෙත්තෆම් නාලිකාව එක දිනයක් නෑර කුමන හේතුවන් රටේ ලෝකෙ ආවත් කුමන වැඩසටහන් ලෝකෙ තිබුණත් කුමන උත්සව තිබුණත් ඒ ප්‍රචාරය වන ධර්මදේශනා ආශිර්වාද පූජා කවදාවත්ම නතර කරන්නේ නැති නාලිකාවක් විදිහට වසර පුරාවටම බණ ඇහෙන නාලිකාවේ අවසාන ධර්මදේශනාව මේ වසරේ 2021 වසරේ අවසාන ධර්මදේශනාව මට සිද්ධ කරන්න ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම තමයි ඔබ හැම දෙනාමත් බණ අහන ගමන් ධර්මය ශ්‍රවණය කරන ගමන් ගෙවෙන වසරක් පිළිබඳව නැවත ආවර්ජනය කරන්නට සූදානමින්
එහෙම නැත්නම් ආවර්ජනය කරමින් ඉන්න වෙලාව. පින්වතුනි අපේ රටට නව වසර ලබන්න තව පැය කිහිපයක් තිබුණත් මේ වෙනකොටත් විවාහාරික වසර නව වසර බොහෝ රටවල් වලට විදේශ රටවල් වලට මේ වෙනකොට උදා වෙලා. ඒ අය 31st night උත්කර්ෂයෙන් සමරනවා. ඒ අය 31st night ඒ අයගේ විදිහට සමරනවා. හැබැයි බෞද්ධ සාහිත්‍යයේ හැදිච්ච බෞද්ධ සංස්කෘතියේ හැදිච්ච බුදු දහමත් එක්ක ගොඩනැගිච්ච ඔබ හැම දෙනාම විවාහාරික වසරේ වසයෙන් වසරක් ගෙවෙන වෙලාවක ඒ වසර පිළිබඳව නැවත හිතන විදිහ නැවත ඒ පිළිබඳව සාකච්ඡා කරන විදිහ වෙනස් පැත්තකට හරවලා net fm ඔස්සේ ඔබට මේ වගේ පින්කම් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසලා දීලා තිබෙනවා. පින්වතුනි ඇත්තටම වසරක් ගෙවෙනවා කියන එක විවිධ අය විවිධ විදිහට අර්ථකථනය කරලා දුන්නත් අර්ථකථනය කළත් ඒකේ සැබෑම අර්ථයේ විදිහට අපිට තේරුම් ගන්න පුළුවන් පේනවා හැඟෙනවා වසරක් ගෙවෙනවා කියන්නේ මොකද්ද කියලා හෙව්වොත් එහෙම ඒකේ ඇත්තම කතාව තමයි අපිට මරණයට පත් වෙන්න මැරෙන්න තවත් අවස්ථාවක් එහෙම නැත්නම් අපේ ළඟාවීමක් සිද්ධ කරන දෙයක් තමයි නව වසරක් ගත වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් තව පැත්තකින් ගත්තොත් එහෙම අපි හිමිකම් කියන භෞතික දේවල් වෙන්න පුළුවන් මානසික දේවල් වෙන්න පුළුවන් විශේෂයෙන්ම අපේ ශරීරයේ වෙන්න පුළුවන් අපිට හිමිකමක් කියලා මේ ලෝකේ මොකක් හරි දිනනවා නම් යානයක් යාන වාහන වෙන්න පුළුවන් ගෙවල් දොරවල් ව්‍යාපාර ඉඩකඩම් ඒ වගේම තමයි නොඑක් දේවල් මේ හැම දෙයකම තියෙන හිමිකාරීත්වය එක වසරකින් අඩු වෙච්ච වෙලාවක් එහෙම නැත්නම් කල් ඉක්ුත් වෙච්ච වෙලාවක් ඒවා අපේ කියලා තියාගෙන ඉන්නේවා කල් ඉක්ුත් වෙච්ච වෙලාවක තමයි අපි මේ නව වසරක් ගෙවිලා නව වසරක් උදා වෙනවා කියන්නේ වසරක් ගෙවිලා ගිහිල්ලා ඉතින් එහෙම වෙලාවක මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න කල්පනා කරා පින්වතුනි ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් ඒ සූත්‍රය තමයි සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ එන අජරසං කියන සූත්‍රය ජරාවට පත්වීම පිළිබඳව ජරාවට පත් වෙන්නේ නැතුව ඉඳීම පිළිබඳව බුදුහාමුදුරුවෝ සහ දෙවියෙක් අතර ඇතිවෙච්ච සංවාදයක් අජරසා සූත්‍රය ඇතුලේ කතා බස් වෙනවා කතා වෙනවා පින්වතුනි දෙවියෙක් කැවිල්ල බුදුරජාණන් වහන්සේගෙන් මධ්‍යම රාත්‍රියේ රාත්‍රී යාමේ ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ජේතවනාරාමයේ ආලෝකමත් කරමින් බුදුරජාණන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා ඇත්තට මේවා ප්‍රශ්න එකක් නෙවෙයි ප්‍රශ්න හතරක් ඒ ප්‍රශ්න හතර මට ඔබ වහන්සේගෙන් විසඳ ගන්න ඕනි මම ඔබ වහන්සේ හම්බෙන්න ආවේ බොහොම අමාරුවෙන් මෙන්න මේ ප්‍රශ්න හතර විසඳගෙන යන්න කියලා පින්වත්නි මේ දෙවිය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්න හතර අහනවා පළවෙනි ප්‍රශ්නය තමයි මේ දෙවිය අහපු තාම වැදගත් හොඳට කල්පනා කරන්ට නව වසර උදා වෙන්න මේ වෙලාව තියෙන වෙලාවේ තව සුළු මොහොතක් තියෙන වෙලාවේ දෙවිය අහන පළවෙනි ප්‍රශ්නය තමයි නොදිරා යන දේවල් වලින් දිරන්නේ නැති දේවල් වලින් එහෙම නැත්නම් නොදිරා යාමෙන් වැඩියෙන්ම වැදගත් වෙන්නේ උතුම් වෙන්නේ වටින්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් මේ දෙවිය අහනවා ඒ කියන්නේ දිරන්නේ නැති ජරාවට පත් වෙන්නේ නැති වගෙන් මේ ලෝකේ වටිනම දෙයක් තියෙනවද බුදුහාමුදුරෝ කියලා මෙයා විමසනවා මේ දෙවියා අහනවා දෙවනි එක තමයි මේ ලෝකේ යම් කිසි දෙයක් පිහිටලා තිබෙනවා නම් එහෙම නැත්නම් මේ ලෝකයේ මත මහ පොළව මත හෝ වෙනත් තැනක පිහිටි දෙයක් ස්ථීරව තැන්පත් වෙච්ච දෙයක් තියෙනවා නම්
ඒ ස්ථීරව පිහිටි දේවල් තම්පත් වෙච්ච දේවල් අතර වටිනම දේ තදම දේ ස්ථිරම දේ මොකද්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් දෙවියා අහනවා. ඒක දෙවෙනි ප්‍රශ්නේ. ඒ වගේම තමයි දෙවියා අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ තියෙන මණික් වර්ග තියෙනවා විවිධාකාරයේ නම් වලින් හඳුන්වන ඒ මණික් අතර මාණික්ක අතර වටිනම මණික වටිනම රත්නය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නය අහන දෙවිය අහන බුදුරජාණන් වහන්සේ හොරොන්ට පැහැර ගන්නට බැරි වටිනම ධනය මොකද්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා. දැන් ප්‍රශ්න හතරක් දෙවියෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් විමසලා සිටිනවා. එතකොට මේවා අහලා තියෙන්නේ දෙවියන්ට තියෙන ප්‍රශ්න විසඳ ගන්නටම නෙවෙයි කියලා තේරෙනවා මේ දේශනාව මේ සූත්‍රය තේරුම් ගන්නකොට කියවගෙන යනකොට. අපිට තියෙන අතම් ප්‍රශ්නත් මේක හරහා විසඳෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ ඔබට මතකයි නොදිරා යන දේවල් වලින් එහෙම නැත්නම් නොදිරා යාමෙන් මේ ලෝකේ වැදගත්න වටිනම දේ දිරන්නේ නැති දේවල් වලින් වටිනම දේ මේ ලෝකේ මොකද්ද කියලා බුදුහාමුදුරන්ගෙන් අහනවා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ. දැන් ඔබට හිතෙන්නේ මොකක් වගේ කියයිද බුදුහාමුදුරෝ දිරන්නේ නැති ජරාවට පත් වෙන්නේ නැති පරණ වෙන්නේ නැති කල්ලිකුත් වෙන්නේ නැති දේවල් වලින් වටිනම දේ එහෙම නැත්නම් එසේ වෙයි නොම සිදුවීමෙන් වටිනම දේ මොකද්ද කියලා අහනකොට බුදුහාමුදුරුව දෙන උත්තරේ කොයි වගේ එකක් වේද බුදුහාමුදුරුව දෙවියට කිව්වා මේ ලෝකේ ජරාවට පත් වෙන්නේ නැති දේවල් අතර ජරාවට පත් නොම වීමෙන් කිලිටුනේ නැති වුනහම පරණ උනේ නැති වුනහම විනාශ වෙලා කෑලි කැඩිලා ගියේ නැති වුනහම වටිනම දේ තමයි බුදුහාමුදුරුව පෙන්නනවා සීලං අජරසං සාදු කියලා. පළවෙනි එක තමයි පිංගතුනි සීලය. සීලය තමයි ජරාවට පත් නොවීම නිසා බබලන වටිනම දේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවත් එක්ක බලද්දී. දැන් අපි හිතන්නේ එහෙම නෙවෙයි. අපිට හිතෙන්නේ ජරාවට පත් වෙන්නේ නැතිව ශරීරේ තියාගත්තාම ඒක වටිනවයි කියලා. ශරීරේ ජරාවට පත් වෙනවා කියලා කියන එකේ තේරුම තමයි නාන්නේ නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. වයසට යන්නේ නැතිව වියපත්භාවයේ පෙන්눔 කරගන්නේ නැතිව වයසට යන කෙනෙක් කියලා පෙන්නන්නේ නැතිව ඉන්න පුළුවන් නම් අන්න ඒක ඉතාමත්ම වටිනවා කියලා වැදගත් කියලා සමාජයේ පිළිගනි මිනිස්සු වටිනාකමක් දේවි කියලා කල්පනා කරනවා. පින්වත්නි මිනිස්සුන්ට ජීවිතයේ තියෙන බය අතර එක බයක් තමයි තමන්ගේ වියපත් වීම සම්බන්ධව තියෙන බය ජරාවට පත් වීම සම්බන්ධව තියෙන බය. අන්න බලන්න ඒකට ප්‍රතිකර්ම හොයන හැටි. දැන් අපි දන්නවා මේ ආසියානු රටවල් වල මිනිස්සු වයසට යනකොට ජරාවට පත් වෙනකොට ඒ වයසට යෑමත් එක්ක යාගේ කළු පාටට තියෙන කොණ්ඩය කෙස් ටික වයසට යන්න වයසට යන්න මොකද වෙන්නේ සුදු පාට වෙනවා. එක එක සංකේතයක් එක සංඥාවක් කෙනෙක්ගේ වියපත්භාවයේ හඟවනවා. ඊට අමතරව පීනිසට අසනීපට කෙස් පැහිච්ච අය එහෙම ඉන්නවා. අක්කලට කෙස් පැහිච්ච අය. හැබැයි බහුතරයක් දෙනාගේ වියපත් වීමේ සංකේතයක් තමයි වියපත්භාවයේ හඟවන ක්‍රමයක් තමයි යාගේ කොණ්ඩේ කෙස්ටික පැහෙනවා ඉදෙනවා ජරාවටපත් වෙනවා දිරල යනවා. මේකට මිනිස්සු ජීවිතේ හරි බයයි. ඒ බයට මොකද කරන්නේ? මිනිස්සු මේක සම්බන්ධව ප්‍රශ්න කරයි සහ සමාජයට මේ තුලින් තමන්ගේ ජරාවටපත් වීම
දැනිලා තමන්ට තිබෙන අගය සමාජය තුලින් නැති වෙයි කියලා ඒකට විවිධ විවිධ ප්‍රතිකර්ම කරනවා. ඒ මොකද දැන් මේ කොණ්ඩේ හැම මෙහෙම පැහිලා තියෙනවා ගහක් දෙකක් පැහිලා තියෙනවා දකිද්දි අපේ කොණ්ඩේ පැහිච්චක සම්බන්ධව අපිට වැඩි ප්‍රශ්න තියෙන්නේ ඒක දකින්න කට්ටියට. එයාලා ප්‍රශ්න අහනවා ඔයාගේ කොණ්ඩේ පැහිලා නේද? අකලටද පැහෙන්නේ? එහෙම නැත්නම් ඔයාට පීනිස එහෙම මොන හරි තියෙනවද? පරම්පරාවේ ගැටලුවක්ද? අම්මගෙත් ඔය වයසට පැහිලා තියෙනවද ඇහුවේ නැද්ද? තාත්තගෙත් එහෙමද? විවිධ ප්‍රශ්න අපේ කොණ්ඩෙ පැහෙද්දී අනිත් මිනිස්සු අහනවනේ. ඒ අහන්නේ වෙන මුකුත් නෙවෙයි, අපි දන්නවා හිතට එකඟව දැන් මැරෙන්න ළඟයි නේද කියලා. ඒ නිසා මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම අර කොණ්ඩේ ආපෝසරයක් ගාන්න තියෙන මොනවා හරි ගාලා අපි උත්සාහ කරනවා ලෝකෙට පෙන්වන්නට. නෑ, අපිට තාම වයස නෑ, අපිට තාම අගයක් තියෙනවා. මෙන්න මගේ කොණ්ඩ තාම සුදු වෙලා නෑ කියලා සුදු වෙන කොණ්ඩේ කළු ගාලා පෙන්වනවා. නෑ, මං කියන්නේ ගාන්න එපා කියලා නෙවෙයි. මම කියන්නේ මොනවා ගෑවත් හිතට එකඟව එහෙම කරන්නේ ඇයි කියලා බලපුවාම පේන දේ තමයි වයසට යන එකට ජරාවටපත් වීමට බයයි. දත් ටික වැටෙනවා. දත් ටික එහෙන් මෙහෙන් වැටෙනකොට ඒ වැටෙන දත් ටිකට කීපයක් ඉතුරු වෙලා තියෙනවා. දැක්කට පස්සේ ප්‍රශ්න ඇහෙනවා, ඔයාගේ දත් එහෙමත් වැටිලා නේද? කීයක් ඉතුරුයිද? කෘන්තක රදනක චාරක පුරස්චාරක ඕවගෙන් කීයක් ඉතුරුයිද? දත්වල නම් කියලාත් අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න අහන්නේ ඇත්තටම මේ අපිට අපේ දත් සම්බන්ධව නෙවෙයි කට්ටිය අහන්නේ. වටින් ගොඩින් අහන්නේ, වෙනත් පැත්තකින් අහන්නේ, දැන් මැරෙන්න ළඟයි නේද කියලා. ඒ ප්‍රශ්නෙට මූණ දෙන්න වැරුව එකක් දෙකක් තුනක් හතරක් ඉතුරු වෙලා තියෙන දත් ටික ඔක්කොම ගලවලා දාලා ප්ලාස්ටික් වලින් හරි රබර් රෝලින් හරි අපි දත් දානවා. මං කියන්නේ ඒවා දාන්න එපා කියලා නෙවෙයි. මම කියන්නේ අපි මේ ජරාවට පත්වීම සිද්ධ වෙද්දී අපේ ශරීරය තුල හෝ අපි ඒකට අභියෝග කරන්ට අපි ඒකට කුමන හෝ විකල්පයක් දෙන්න මහාර උත්සාහයක් දරනවා. මහා විශාල උත්සාහයක්. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ මොන උත්සාහයක් දීලා මේ ජරාවට පත්වෙලා යන පත්වෙන ශරීරය රැකගන්න උත්සාහ කළත් ජරාවට පත් නොවෙන තාක් වටින්නේ ශරීරය නෙවෙයි පින්වතුනේ, මිනිස්සෙක් ආරක්ෂා කරගත්ත රැකගත්ත සීලය. සීලය තමයි ජරාවට පත් නොවන දේවල් අතර වටිනම දේ. එහෙම නැත්නම් ශරීරය නෙවෙයි. ඒක මොකද දන්නවද? ශරීරයේ ජරාවට පත්වලා ජරාවට පත්වලා වියපත් වුණාට පස්සේ පින්වත්නි, වියකිලා ගියාට පස්සේ මරණයට පත් වුණාට පස්සේ මේකට වටිනාකමක් හැදෙන්නේ නැහැ. ඔබ දන්නවා මුවෙක් මැරිලා ගියාට පස්සේ මුවාගේ අන්තට්ටුව මිනිසු ගෙවල් වල තියාගන්නවා. අලියෙක් මැරිලා ගියාට පස්සේ අලියටවත් අලියාගේ ජීවිතේ රැකගන්න අවස්ථාව දුන්නේ නැති අලි කැඳි ටික ගලවන්න ඒ පස්සේ මිනිසු දුවනවා. අලි මරුණාට පස්සේ අලි කැඳි අතේ බැඳගත්තාම, කකුලේ බැඳගත්තාම, කනේ බැඳගත්තාම ඒකෙන් වටිනාකමක් ආරක්ෂාවක් තියෙයි කියලා හිතන මිනිස්සු එක්කෝ අලි මරලා ඒ සතාගේ කැඳි ටික, වලිගේ තියෙන කැඳි ටික, ඒ ටික ගලව ගන්න බලනවා. කල්පනා කරන්න බලන්න එක කැඳක් කරන් කොහොමද මිනිහෙක් රැකෙන්නේ? 100ක් 200ක් කැඳි තියාගත් අලියටවත් උගේ ජීවිතේ බේර ගන්න බැරි වෙලා තියෙද්දි එහෙම උත්සාහ කරනවා. අලියෙක් මැරිද්දී ඒ අලියාගේ දල දෙකට එහෙම නැත්තම් ඒ කැඳි ටිකට හරි වටිනාකමක් තියෙනවා. ඊට පස්සේ පින්වතුනි ගවයෙක් මරුණාම ඒ ගවයාගේ හමට වටිනාකමක්, අන්දකට වටිනාකමක් එනවා. මේ ලෝකේ ඉන්න බොහෝ සත්තු මරණයට පත් වුණාට පස්සේ ඒ සතාගේ අවම මාස වශයෙන් ඇටකටු ටික හරි වටිනවා. හැබැයි
ජරාවට පත්වෙන එකත් අභියෝගයට ලක් කරමින් ඒකට මුක්කු ගහමින් මේ වසරෙන් වසර ගෙවිලා ජරාවට යන ශරීරය රැකගන්න දරන ප්‍රයත්නය අපි මේ ප්‍රයත්නයේ දුන්නට මරුණට පස්සේ පින්වත්නි අපේ ශරීරයේ කවුරුවත් කැමති නැහැ බාර ගන්න. ගෙදර දවස් දෙක තුනක් තියාගන්න රණ්ඩු වෙලා හරි අරගෙන ඊ පෙට්ටියක දාගෙන ඒ වුණාට අර නව සීවතකේ එන නහයෙන් කටින් ඕජාව ගලන බල්ලන්ඩ කපුටන්ඩ ආහාරයක් වෙන දිරලා යන දුගද හමන ස්වභාවයට එනකොට කිසි කෙනෙක් මේක බාර ගන්න කැමති වෙන්නේ නැහැ. අඩුම තරමින් මැරිච්ච කෙනාගේ ඇඳපු ඇඳුමක්වත් සමහර වෙලාවට ගෙදර තියාගන්න කැමති නැහැ. ඒ කෙනාගේ කෙස් ගහක් නියපොතු ටිකක්වත් ගෙදර තියෙනවා දැනගත්තොත් ඒවට සොහොන් අලු කියලා එව විහික්කලා දාන. බයයි කැමති නැහැ. එහෙම ශරීරය පෝෂණය කරලා දැන් වසරක් ගෙවෙනවා විහාරික වශයෙන් තව වසරකට පෝෂණය කරන්න මේක අවස්ථාව සලසලා තිබෙනවා රැකගන්න ප්‍රයත්න දරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒකෙදි පිංගතුනි ඔබ හොඳට බලන්න මේ ශරීරයේ ජරාවට පත්වෙන එක වළක්ක ගන්න ඒ දරණ ප්‍රයත්නය තරම් ප්‍රයත්නයක් අපි සීලය රකින්න දීලා තියෙනවද කියලා. සිල් රකින්න දෙන්නේ නැහැ පින්වත්නි මිනිස්සු. නොදිරන සීලයක් රැකගන්න නොදිරායාමෙන් වටිනාකම හැදෙන්න බුදුහාමුදුරුව පෙන්නපු සීලය ආරක්ෂා කරගන්න මිනිස්සු එච්චර උත්සාහයක් දරන්නේ ඇඟ රැකගන්න දරන උත්සාහය තරම්. ජරාවට පත්වෙන එක වළක්ක ගන්න වයසට යන එක වළක්ක ගන්න මිනිස්සු කොච්චර නම් දේවල් කරනවා. හැබැයි ඒව නිෂ්ප්‍රයෝජනයි. හැබැයි සීලය රැකගත්තොත් එහෙම අඩුම තරමින් පිංවත්නි සතර අපායට නොවැටි මේ භවය තුල ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් එහෙම අපිට තවත් භවයක ඉක්මන් භවයක නිවන් දකින්න තෙක් සුගති ගාමිත්වයේ තුල පාරමිතාවක් සම්පූර්ණ කරගන්න මහා බලයක් හැදෙනවා. සීලය කියන්නේ මිනිස්සෙකුට හයිය. මිනිස්සෙකුගේ පෞරුෂය හැදෙන්නේ බොහෝ වෙලාවට එක කාරණයක් තියෙනවා පිනවල සීලය කියලා. ඒ මොකද දුසිල්වත් කෙනාට සීලය නැති කෙනාට බය නැතුව සබාවක් ඉස්සරහට යන්න බෑ. බුදුහාමුදුරුවෝ මජ්ක්‍ධිම නිකායේ බාලපඬිත සූත්‍රය උගන්වනවා ඒක. තමන්ට නිර්භයව ඍජුව පිරිසක් ඉස්සරහට ගිහිල්ලා කණ්ඩායමක් ඉස්සරහට ගිහිල්ලා පිංගතුනි යමක් සිද්ධ කරන්න බෑ සීලේ නැති කෙනාට. දැන් අපි උදාහරණයක් ගමුකෝ. බනහන්ට නොවයි කියලා එහෙම එක්ක ප්‍රාණඝාතයේ පරතරයට ගියපු හොරකමේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාම මිත්‍යාචාරයේ පරතරයට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. එමේ මොන එකක් හරි දස අකුසලයේ දිනු කරන කෙනෙක්. එයා එනකොටම කසුකුසු යනවනේ මිනිස්සු ප්‍රසිද්ධියේ කිව්වේ නැති වුණාට ඒ කට්ටියත් ඇවිල්ලානේ බනහන්ට අන්න අරයා තමයි අරක කරලා තියෙන්නේ කියලා. එහෙම කියනවා. අර හොරකම කරලා හිරේ ඉඳලා මේ ළඟදී ආපු එක්කනා තමයි අර එන්නේ කියලා කියන්නේ නැත කියනවා. ඔබ අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ විහාරස්ථානයේට අල්ලපු යටේ හිටියා කියලා චොන්දසූකරික කියලා මිනිස්සෙක්. ඌරෝ මරණ කෙනෙක්. හැබැයි කවදාවත් එයා පන්සලට ගියේ නැහැ කියලා කියනවා. බුදුහාමුදුරුවෝ හම්බෙන්න ගියේ නැහැ කියනවා. ඌරෝ මරමරමයි හිටියේ කියනවා. පින්වතුනි කල්පනා කරලා බලපුවාම හිතෙනවා සමහර විට චොන්දසූකරිකට බයක් තියෙන්නේ නැති. එයා බණහන්ට බුදුහාමුදුරුවෝ ළඟට ගියානම් එයාගේ තියෙන වෘතිමය දුසිල්වත් භාවය. මොකද දුසිල්වත් බව තමයි එයාගේ වෘතිය. ප්‍රාණඝාතය. බුදුහාමුදුරුවෝ ඒක අරමුණ කරලා බණක් කිව්වොත් එහෙම පින්වතුනි එතන ඉන්න මිනිස්සු කොහොම කසුකුසු ගගා බලයි චුන්දසූකරික දියා. එහෙම වෙනවා. ඒක ඍජු කරලා බුදුහාමුදුරුවෝ බණක් කිව්වොත් එහෙම ඒක යාට දැනෙයි.
එහෙම නැත්නම් එයා පන්සලට එනකොටම මිනිස්සු චුන්දසූකරිකත් බනහන්ට අවිල්ලානේ කියලා දොස් කියයි. ඒ නිසා ඒ බයත් චුන්දසූකරිකට තියෙන්න ඇති. ඒ නිසා දුසිල්වත් කෙනා පින්වතුනි සමාජයේ ගැවසෙන්නේ හරි බයෙන්. බයෙන් එයා ගැවසෙන්නේ. එයා කරපු වැරද්ද මිනිස්සු චෝදනා කරાવી සමාජය තුල එයාට මොකක් හරි ගැටලුවක් ඇති වෙයි. මිනිස්සු ඔක්කොම එකතුලා හූ කිව්වොත් එහෙම නෑ. ඒක ප්‍රශ්නයක් නේ. හූ කියයි. ඒ නිසා එයා බයයි සමාජයට නැංගෙනවා. ඒ නිසා දුසිල්වත් බවේ ආදීනවයක් පින්වතුනි සමාජයේ පිළිකුල් කරන ස්වභාවය. ඒ නිසා ජරාවට පත් වෙන ශරීරයට දෙන වටිනාකමට වැඩිය බලවත් වටිනාකමක් අපේ සීලේ ජරාවට පත් වෙන්නේ නැතුව පවත්වා ගන්න අපිට පින්වතුනි දෙන්න අවශ්‍ය වෙනවා. ඒ මොකද එකක් සබහවට එන්න බෑ, අනිත් එක තමයි එයාට නෛතික දඬුවම් ලැබෙයි කියලා බයෙන් ඉන්නේ දුසිල්වත් කෙනා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඔබ දන්නවා අපේ රටේ හිටපු ජනාධිපති කෙනෙක්, ජනාධිපතිවරයෙක්, එයාගේ නීතියක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා පින්වත්නි, ප්‍රයත්නයක් දරුවා, එල්ලුංගහ ගේන්න ඕනේ, එල්ලුංගහ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා එල්ලුංගහට අලුගෝසුව කැඳවලා කබයක් එහෙම පිටරටින් ආනයනය කරලා එල්ලුංගහ නැවත ක්‍රියාත්මක කරන්න එක ජනාධිපති කෙනෙක් උත්සාහ කරා. එතකොට ඒ උත්සාහ කරද්දී ඒ උත්සාහ කිරීමත් එක්ක ඒ පණිවිඩය ප්‍රචාරය වෙනකොටම ඒ ප්‍රචාරය අහගෙන හිටපු බන්ධනාගාරයේ පින්වතුනි මරණ දණ්ඩණයට මරන්නට ලක් කරන්නට මරණයට ලක් කරන්න එල්ලුංගහට යවන්න තීන්දුව කරලා හිටපු ඒ සිරකරුවන්ට මල මූත්‍ර පහ වෙලා ඒ කට්ටිය උන්මාදයට පත් වෙලා උමතු වෙලා කටයුතු කරයි කියලා ඒ බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කරනවා. එතකොට නීතිමේ බයට හසු වීම කියන එක පින්වතුනි දුසිල්වත් බවත් එක්ක මිනිස්සෙකුට එනවනේ. මිනිස්සුන්ට බන්ධනාගාර ගත වෙන්න සිද්ධ වෙන්නේ ඔය බුදුහාමුදුරුව දේශනා කරන්න යෙදුණු පංචශීලය තියෙනවා. මේ පංචශීලයෙන් පිට වැඩ කරපු අය තමයි පින්වතුනි බන්ධනාගාරවල ඉන්නේ. ඊට එහා තියෙන වැරදි නැහැ. ප්‍රාණඝාතය කරපු, එක හොරකම් කරලා, එක කාම මිත්‍යාචාරයේ ගිහිල්ලා ගැටලු වලට ප්‍රශ්න වලට අහු වෙලා ඒ තුලින් මොකක් හරි ගැටලුවක්, එක කාට හරි බොරුවක් කියලා. ඊට පස්සේ දැන් අද 31 වෙනිදා රෑ වැඩිපුරම ලංකාවේ මිනිස්සු මත්පැන් පානය කරන දවස, අවුරුද්දක් ගෙවෙනවායි කියලා හිතලා බොහෝ දෙනෙක් කරන දෙයක්. ඒවා සිද්ධ කරලා විවිධ ගැටලු ප්‍රශ්න ඇති කරගෙන ගහගෙන බැනගෙන වන්දනාගාර ගත වෙච්ච අය ඉන්නේ පින්වත්. ඒ නිසා නීතිමේ ගැටලු වලට මිනිසුන්ට පත් වෙන්න සිද්ධ වෙන ප්‍රබල කාරණයක් තමයි, ප්‍රබල හේතුවක් තමයි දුසිල්වත් බව. ඒ නිසා මිනිස්සෙකුට පින්වතුනි සම්බුද්ධ ශාසනය ඇතුලේ වසරක වැරද්දක්, ජීවිත කාලයක වැරද්දක් තියෙන්න පුළුවන්. මිනිස්සුගේ ජීවිතේ මොනවා හරි හේතු නිසා වැරදෙන්න පුළුවන්. එක්කෝ වැරදි මිතුරෝ ආශ්‍රය කරන්න වෙන්න පුළුවන්. ඒ වගේම යාගේ උපත නරක තැනක සිද්ධ වෙන්න පුළුවන්. සීලයක් ගුණයක් නැති දෙමාපියෝ ඇසුරේ ඉපදෙන්න පුළුවන්. ඒ වගේම යාට ධර්මයේ නැසෙන්න පුළුවන් මොකක් හරි හේතුවක් මත ජීවිතේ මිනිස්සෙකේ වැරදෙන්න පුළුවන්. නරක පැත්තේ ගමන් කරන්න පුළුවන්. හැබැයි ඒ දුසිල්වත් භාවයන් සිල් නැති බව පින්වතුනි අපේ සම්බුද්ධ ශාසනය ඇතුලේ
මනුස්සයෙකුට නිරාකරණය කරගන්න පුළුවන් ගැටලුවක්. එයාට නැවත නිරාවරණය වෙන්න පුළුවන් සමාජයට. එයාට මේ සම්බුද්ධ ශාසනයේ පිංවතුනි හැදිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ජීවිතේ කාලය පුරාම පිංවතුනි ජීවිතයේ විවිධ විවිධ වයස් කාණ්ඩවල මොන වැරද්ද සිද්ධ කරගත්තත් ජීවිතේ පංචානන්තරීය පාප කර්ම හැර එතනින් මෙහා සිද්ධ කරගෙන තියෙන නොදැනුවත් කමට හරි අඥාන කමට හරි සිද්ධ කරගෙන තියෙන වැරද්දක් තියෙනවා නම් ඒව හදාගෙන මේ සම්බුද්ධ ශාසනයේ පිංවතුනි ධර්මයත් එක්කතු වෙලා ගමන් කරන්න බුදුහාමුදුරු අවස්ථාව දීලා තියෙනවා. ඒකයි උන්වහන්සේ පෙන්වුවේ යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්පමජ්ජති සෝ ඉමං ලෝකං පබහසේති අබ්බහමුත්තෝව චන්දිමා අවුරුද්දක් වැරදෙන්න පුළුවන්. ව්‍යවහාරික වශයෙන් වසරක් ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන් කරදර බාධක විපත් නරක මිතුරන්ගේ ඇසුර වැරදි පාරේ ගමන් කිරීම තියෙන්න පුළුවන් දුසිල්වත් භාවයන් ජීවිතේ තියෙන්න පුළුවන්. හැබැයි යෝච පුබ්බේ පමජ්ජිත්වා මේ කාලයක් ප්‍රමාද වෙලා ඒ වැරදි පාරවල් වල ගිහිල්ලා පච්චා සෝනප්ප මජ්ජති එයා ධර්මයට ආපු දවස් ඉඳලා පමා වෙන්න නැත්නම් සෝ ඉමං ලෝකං පබහසේති අබ්බහමුත්තෝව චන්දිමා එයා මේ ලෝකේ පුරසඳ වගේ ආලෝකමත් කරනවා කියලා පිංගතුනි පෙන්නනවා. ඒ නිසා අදිෂ්ඨානයක් ඇති කරගන්න තව පැය කිහිපයකින් කැලෙන්ඩරයකට අනුව ලිතකට අනුව ලෝක විවහාරයකට අනුව ජනවාරි පළවෙනිදා දවසක් අපිට එළඹෙනවා. ඒ දවසේ ඉඳලා ප්‍රතිපත්තියක් ජීවිතේ හදන්න අදිෂ්ඨානයක් ජීවිතේ තියාගන්න මම කරගෙන ආපු අකුසල් ටික මොකක් හරි අකුසලයක් මගේ අතින් සිද්ධ වුණා නම් මේ තක්වා ඒවා දුරු කරගන්න මට අදිෂ්ඨානයක් තියෙනවා මං අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම තමයි මගේ අතින් කුමන හෝ අකුසලයක් සිදු වෙලා නැත්නම් ඒ අකුසලය නොකර ඉන්න මම අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. කුසලයක් යම් තරමකින් මේ ජීවිතයේ දිනු කරගෙන එනවා නම් ඒ කුසලයේ තව දිනු කරන්ටත් මට සිද්ධ කරගන්න බැරි කුසල් තියෙනවා ජීවිතේ ඒවා සිද්ධ කරගන්නටත් මම දුසිරිත් වලින් දුසිල් වත්භාවයන්ගෙන් වැළකීලා සීලෙහි පිහිටලා උත්සාහ දරනවා ප්‍රයත්න දරනවා කියන අදිෂ්ඨානය හැමදෙනාම සාදුකාරණන් වල ඇති කරගන්න වෙනවා. එනිසා පළවෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරුව අහපු බුදුහාමුදුරන්ගෙන් අහපු දෙවියෙක් අහපු නොදිරන දේවල් වලින් උතුම් දේ මොකද්ද කියලා බුදුහාමුදුරුව පෙන්වුවා සීලය කියලා. එනිසා පළවෙනි කාරණේ හරි. දෙවෙනික තමයි පිහිටලා තියෙන දේවල් වලින් පිහිටි දේවල් වලින් පිහිටවා ගත්ත දේවල් වලින් එහෙම නැත්නම් සිහි තබාගත් මතකයේ තියාගත් මේ විවිධාකාර පැතිකඩ වලින් කියන්න පුළුවන් ඒවා අතර පිහිටි දේවල් අතර උතුම්ම දේ මොකද්ද කියලා බුදුහාමුදුරුවන්ගෙන් දෙවිය අහන බුදුහාමුදුරුව දෙන උත්තරය තමයි එයා දෙවියට සද්දා සාදු අදිට්ඨිතා කියලා. ශ්‍රද්ධාව තමයි පිහිටි දේවල් වලින් වටින්නේ කියලා පෙන්නනවා. පින්වත්නි අපි නිතරම ශ්‍රද්ධාව ගැන අපේ ජීවිතයේ බණ වලින් නිතරම අහන එකක්. ඒක අලුත් මාතෘකාවක් නෙවෙයි. බුදුහාමුදුරුවන්ගේ අවබෝධය, උන්වහන්සේගේ ධර්මය, ඒ වගේම ආර්ය පුද්ගල මහා සංඝ රත්නය පිළිබඳව තියෙන අවිච්ඡින්න විශ්වාසය, ඒ කියන්නේ අපි නිතරම අහන එකක්. හැබැයි මිනිසුන්ට ශ්‍රද්ධාව නැති වෙන්න යන්න ඉතාම සුළු මොහොතක් කොච්චර බණ කිව්වත් පින්වත් සුළු මොහොතයි යන්නේ. විවිධ කෙලෙස් හිතේ තියෙන විවිධ කෙලෙසුන් සහිතව ජීවත් වෙන කෙනෙකුට තමන්ගේ හිතේ බුදුහාමුදුරුවන් ගැන පැහැදීම, ධර්මයේ ගැන තියෙන පැහැදීම, ආර්ය පුද්ගල මහා සංඝ රත්නය ගැන තියෙන පැහැදීම නැති කර ගන්නට කෙලස් බහුල පුද්ගලයාට බොහෝම සුළු වෙලාවක් ගත වෙනවා.
ඒක නැති කර ගන්නවා පින්වත්නි උදාහරණයක් ගත්තොත් බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාව ඇති කර ගන්න කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ ගැන දැනගන්න ඉගෙන ගන්න කියලා කියන්නේ බුදුහාමුදුරුව ගැන ගවේෂණය කරන්න හොයන්න කියලා කියන්නේ අපි නොදන්න තැනකදී බුදුහාමුදුරුව නිසාවෙන් උන්වහන්සේ ගැන තිබ්බ ශ්‍රද්ධාව නිසාවෙන් අපිට පින්වතුනි නොසිතූ නොපැතූ වේලාවක නොදන්න විදිහට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න පුළුවන් හින්දා එහෙම සිදුවීම් තියෙනවා එකක් තමයි පින්වත්නි ධර්මාශෝක මහා රජතුමාගේ බිසවක් හිටියා අසන්දි මිත්‍රා කියලා අසන්දි මිත්‍රා බිසව බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවක හාමුදුරුවන්ගෙන් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පිරිනම් පහල වසර ගානක් ගියාට පස්සේ ධර්මාශෝක රජතුමා රාජ්‍ය කරන්නේ ධර්මාශෝක රජතුමා රාජ්‍ය කරද්දී ඒ බුදුහාමුදුරුවන්ගේ දෙපස හිටිය භික්ෂු පරම්පරාවෙන් පැවතෙන හාමුදුරු නමක්ගෙන් බණක් අහන අසන්දි මිත්‍රා ගිහිල්ලා මේ විදිහට ඔබ වගේ මේ තල්වත්ත බොල්නෑගල සුනන්දාරාමේ පින්වතුන් බණ අහනවා වගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා බණ දේශනාවක් ශ්‍රවණය කරනවා ශ්‍රද්ධාව ඒ බණේදී මේ හාමුදුරුවෝ දේශනාවක් සිද්ධ කරනවා මොකද්ද දේශනාව බුදුහාමුදුරුවන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන උන්වහන්සේටම ආවේනික වෙච්ච ලක්ෂණ ගැන තමයි බණෙන් කියලා දෙන්නේ බණෙන් මේ දේශනාව සිද්ධ කරනකොට මේ දේශනාව සිද්ධ වෙන වෙලාවේ බුදුහාමුදුරුවෝ ගැන මේ හාමුදුරුවෝ පැහැදිලි කරද්දී හරිම ලස්සන දෙයක් පැහැදිලි කරා ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ හඬ ගැන බුදුහාමුදුරුවන්ට ඔබ අහලා තියෙනවා තියෙන්නේ බ්‍රහ්මස්වරයක් කියලා ඒක උපමා කරනවා තව දෙයකට පින්වතුනි කුරවීක පක්ෂියාගේ නාදය වගේ කියලා කුරවීක පක්ෂියාගේ නාදය වගේ කියන්නේ හිමාලයේ ඉන්නවා කුරවීක කියලා කුරුල්ලෙක් මේ කුරුල්ලා මී අඹ පණිවිලා ඒකෙන් උද්දාමයට පත් වෙලා සතුටු වෙලා එයා හරි ලස්සනට සින්දු කියනවා ගීත ගයනවා උද්දාමයේ ප්‍රකාශ කරනවා එයාගේ තියෙන සතුට කියනවා එයා මේ කුරවික පක්ෂියා කෑ ගහද්දී මේ කැලේ ඉන්න කිසිම සතෙක් එයාලගේ සාමාන්‍ය හැසිරින් පවත්වන්නේ නැහැ කියලා කියනවා ඒක අහගෙන ඉන්නවා කියනවා ඒ තරම් මිහිරි කියනවා ඒ වගේ කුරවික පක්ෂියාට තිබුණු හඬ වගේ ලක්ෂ ගුණයකට වැඩි ගුණයක් බුදුහාමුදුරුවන්ගේ හඬ මිහිරි කියලා කියනවා මේක බනට කිව්වා මම මේ දේශනා කළා වගේ මේ හාමුදුරුවෝ අසන්දි මිත්‍රාත් මනහඬ වෙල්ල හිටියා මේ මුළු බණින්ම අසන්දි මිත්‍රාට මතක හිටපු එයාට හිතට වැදිච්ච කාරණේ තමයි කුරවික පක්ෂියාගේ කතාව දැන් අපි බණ කියද්දි මේ පැයක් කියන ඒවා ඔක්කොම ඔළුවට යන්නේ නැහැ එක එක්කනාට දැනෙන්නේ එක එක්කනාට තේරෙන්නේ එක එක කතන්දර එක එක කාරණා එයාට වැටහෙන්නේ එක එක්කනාගේ ඉන්ද්‍රියන් දියුණු වෙලා තියෙන විදිහට තමයි ධර්මයේ තේරෙන්නේ වැටහෙන්නේ එදා මේ කතාව අහගෙන හිටපු අසන්දි මිත්‍රා ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මට කුරවීක පක්ෂියෙක්ගේ හඬ අහන්න බැරි වෙයි පුළුවන් හිමාලයේ ඉන්න හිමකරුල්ලෙක් කියලා මේ හාමුදුරුව දැනුම් දුන්නාම ධර්මාශෝක රජතුමා වැද්දෙක් කැලේට යවලා කූඩුවකට දාගෙන එක එක කුරුල්ලෙක් අල්ලගෙන එනවා කුරවික පක්ෂියෙක් අසන්දි මිත්‍රට පෙන්වන්න මොකද අසන්දි මිත්‍රා ගෙදර ගිය වෙලාවේ ඉඳලා කතාව කුරවික පක්ෂියා ගැන පක්ෂියෙක් ගැනත් දැනගන් කන්නේ නැ බොන්නේ නැ අය බොහොම කනස්සල්ලෙන් හිටියා ඉතින් රජතුමාට සිද්ධ වුණා කුරුල්ලෙක් අල්ලන් එන්න කැලේට යවල වැද්දෙක් අරගෙන ඇවිල්ලා මේක කෝඩුවකට දාගෙන ඉන්නවා බලාගෙන මූ කෑ ගහනවා කවුද කුරවික පක්ෂියා
කුරමික පක්ෂිය අල්ලන් ආවට මේ පක්ෂියා කෑ ගහන්නේ කෑ ගහන්න නැති වෙන්න හේතුව පක්ෂීන් පිළිබඳව කුරුල්ලෝ පිළිබඳව විශේෂඥ දැනුමක් තියෙන මිනිස්සියකින් ඇහුවා ඇයි කුරවික කුරුල්ලා කෑ ගහන්නේ නැත්තේ මේ කැලෙන් අල්ලගෙන ඇවිල්ලා මේ කූඩුවේ ඉද්දි උත්තරයක් හම්බුණා මේ කුරුල්ලා කෑ ගහන්න නම් මෙයාට ඥාති දකින්න ඕන ඒ කියන්නේ යාගේම වර්ගයේ වෙන කුරුල්ලෙක් දැක්කොත් කෑ ගහනවා අපිත් එහෙමයි දැන් මේ බනහන වෙලාවේ කසුකුසු ගාන්නේ දන්න දන්න කට්ටියත් එක්කනේ නොදන්න කෙනෙක් එහෙම ලගවාඩි කරලා හිටියොත් එහෙම කතා කරන්නේ නැහැනේ එතන මෙතන කසුකුසු ගාන්නේ කතා කර කර ඉන්නේ අල්ලපු ගෙදර අක්කයි පල්ලෙහා ගෙදර නංගි උඩහා ගෙදර අයියායි මේ දන්න දන්න කට්ටිය සහ අර ගෙදර මේ ගෙදර දන්න අය හින්දානේ එතන මෙතන කතා කර කර ඉන්නේ ඒ කතා කර කර ඉන්නවා වගේ තමයි කුරුල්ලොන්ටත් එමයයි තමන්ගේ කට්ටිය දැක්කම තමයි යාළා කතා කරන්නේ කෑ ගහන්නේ මේකට උපායක් යදුවා තව කුරුල්ලෙක් අල්ලන් එන්න බෑ මොකද්ද මුළු කූඩුව වටේටම කණ්ණාඩි එල්ලුවා කණ්ණාඩි එල්ලපුවාම මොකද වෙන්නේ කුරුල්ලට තමන්ගේ ප්‍රතිචායාව තමන්ගේ සේයාව ඡායාව පේන්න පටන් ගන්නවා කණ්ණාඩිය ඇතුළේ ප්‍රතිබිම්බය පේනවා එයා හිතුවා කවුරු හරි ඇවිල්ලා මගේ හිතවත් කෙනෙක් ඥාති කෙනෙක් අපේ පරපුරේ කෙනෙක් කියලා මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා අසන්දි මිත්‍රා මේක අහගෙන හිටියා අහගෙන ඉඳලා කුරුල්ලෙක් කෑ ගහන හඬ අහගෙන ඉඳලා කල්පනා කළා කුරුල්ලෙක්ගේ තිරිසන් සතෙකුගේ හඬ මෙච්චර මිහිරිනා මේ තිරිසන් සතෙක්නේ මීට වැඩිය ලක්ෂ ප්‍රකෝටි ගුණයක් මිහිරි හඩක් තිබෙන මගේ බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනට මහ පොළව සොලවමින් මිහි තලයේ සොලවමින් මුළු සක්වලම නින්නාද තබමින් දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට කංකලු නාදයකින් හිතට දැනෙන විදිහට කනින් අහන්න පුළුවන් විදිහට නිවන පේන විදිහට බුදුහාමුදුරුවෝ කොච්චර ලස්සනට බන කියන්න ඇද්ද කියලා කුරුල්ලෙක් කෑ ගහන දිහා අහගෙන ඉඳලා බුද්ධානුස්සතිය දියුණු කරනවා බුදුහාමුදුරුවෝ ගැන හිතලා බුද්ධානුස්සතිය හිත තුළ දියුණු කරපු අසන්දි මිත්‍රා ඒ තුලින් විදර්ශනාව වඩලා පින්වතුනි මේ සම්බුද්ධ ශාසනයේ සෝවාන් තත්ත්වයට පත්වෙච්ච බව අටුවාව කියනවා ඒ බුදුහාමුදුරුවන්ගේ හඬ ගැන අහලා අපිට පින්වතුනි බුදුහාමුදුරුවන්ගේ බණෙන් එතකොට ධර්මය අවබෝධ කරගන්න බැරිද පුළුවා බුදුරජාණන් වහන්සේගේ මොන කාරණේද බැහැර වෙන්නේ අපිට උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති නොකරගෙන ඉන්න උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලිමුත් පින්වතුනි මිනිස්සු ධර්මය අවබෝධ කරගත්තා නම් අපිට ධර්මයෙන් උන්වහන්සේගේ මාර්ගයට වැටෙන්න ශ්‍රද්ධාව ප්‍රමාණවත් ඒ නිසා ශ්‍රද්ධාව තමයි පිහිටන දේවල් වලින් වටිනම දේ කියලා බුදුහාමුදුරුවෝ දෙවියට පෙන්වුවේ මේ වසර පුරාම එළබෙන වසරේ ශ්‍රද්ධාවෙන් හිත දියුණු කරගන්න ඔබට වාසනාව ලැබෙත්වා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි තුන්වෙනි ප්‍රශ්නය දෙවියා විමසන රත්තරන් එහෙම නැත්නම් මණික් වලින් මණික් අතර වටිනම මණික බුදුහාමුදුරෝ පෙන්නවා මණික් වලින් වටිනම මණිකත් ඒ වගේම තමයි ඒක පැත්තකින් බැලුවත් තව මිනිසුන්ට වැඩින වටින රත්නයත් මණිකත් ප්‍රඥාව කියලා ප්‍රඥා නරාණං රතනං කියලා ප්‍රඥාව අවශ්‍යයි ලෝකේ එදිනදා ජීවිතේ ගත කරන්න ප්‍රඥාව ඕන වගේම චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් ධර්මය අවබෝධ කරගන්න අපිට ප්‍රඥාව ඕන මේ ලෝකේ නিত্য දේවල් නැහැ කියලා තේරෙන්න අනිත්‍යයි කියලා තේරෙන්න අපි සැපයි සැපයි කියලා හොයාගෙන යන සැප පස්සේ යන ජීවිතය තුළ සැපයි කියලා කියපුවා දුකයි කියලා තේරෙන්න ආත්මයි කියලා ගන්න දේවල් අනාත්මයි කියලා තේරෙන්න පින්වතුනි ඕන ප්‍රඥාව එහෙම නැත්නම් මිනිස්සුන්ට ජීවිතේ මැරෙන්න ළඟා කරන වසරත් ගෙවිලා යෑමත් ලබන නව වසරක් ලැබීමත්
ප්‍රඥාව නැති මිනිස්සුන්ට සැනගෙලියක්. ඒක උත්සවයක්. ප්‍රඥාව තියෙන මිනිස්සුන්ට කමටහනක් යාට තේරෙනවා මේ ගෙවෙන්නේ කැලෙන්ඩරයකට අනුව හරි ලිතකට අනුව හරි ප්‍රඥාව තියෙන මිනිස්සු වටහා ගන්නවා තමන්ගේ ජීවිතය කියලා. මනුස්ස ජීවිතයක් ලබන්න බොහොම අමාරුයි. ඒක ලබාගත්තේ බොහොම අමාරුවෙන්. ඒ ලබාගත් ජීවිතය තමයි මේ මහා වේගයකින් ගෙවිලා යන්නේ කියලා ප්‍රඥාව තියෙන මිනිස්සුන්ට තේරෙනවා. එහෙම මිනිස්සෙක් තමයි පින්තුණි මුළු රටක බහුතරයා වසරක් ලබනවා කියලා විවිධ සැමරීම් තියෙනකොට ජීවිතේ මරණය ළඟා කරවන සංදි ස්ථානයක් එළඹෙනකොට විවිධ විවිධ විදියට සතුටු වෙන්න උත්සාහ කරන්නේ විවිධ විදිහට මිනිස්සු තෙස්සෙක් වින්දරය නොකරන දෙයක් නැහනේ දුරාචාර ඊට පස්සේ හෙට 10 12 වෙනකන් හවස 2 3 වෙනකන් බුදිය ගන්න සමහර උදවිය පින්වත්නි ඔබට තියෙන මේ ශාන්තිය හිතේ ඔබට තියෙන මේ නිවිච්ච භවයේ මිනිස්සුන්ට නැහැ ඒ නිසා ප්‍රඥාව අවශ්‍යයි ජීවිතේ හැම තැනකදීම අවසානයේට බුදුහාමුදුරුව පෙන්වුවා දෙවියට පින තමයි කිසිම සොරෙකුට හොරකම් කරගන්න බැරි ප්‍රබලම උතුම්ම දේ කියලා පින හොරකම් කරන්න බෑ මිනිස්සු විවිධ ಜಾති මිනිසුන්ගේ ජීවිතේ හොරකම් කරගෙන යාවි අරගෙන යාවි හැබැයි මිනිස්සෙගේ පින කිසිම කෙනෙකුට හොරකම් කරන්න බැරි දෙයක්. ඒ නිසා පින නැමැති මහා ධනයක් මේ වසරක් එළඹෙන වෙලාවේ ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න. පින තියෙන මිනිස්සු, පුණ්‍යවන්ත මිනිස්සු පිනට එකතු වෙනවා. මේ පින් තියෙන මිනිස්සු තවත් පිනකට එකතු වෙච්ච වෙලාව. ඒ නිසා පින්වත්නි මහා පරිත්‍රාණ ධර්ම දේශනාවකුත් දේශනාවෙන්ට එමනත්තං දේශනා කරන්ට මේ මුළු සක්වලටම මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව පතුරවන්ට අනන්ත බුදු ගුණය අනන්ත දම් ගුණය අනන්ත සංග ගුණය පතුරවන්ට සූදානමින් ඉන්න වේලාවක අපි මේ ධර්මානුශාසනාව සිද්ධ කරන්ට යෙදුණි. එනිසා මේ වසර ඔබේ ජීවිතයේ සීලය ශ්‍රද්ධාව ප්‍රඥාව පින මෝදු වෙන ඒ වගේම තමයි සුවඳ හමන ජීවිතේ උතුරා යන ජීවිතය තුල පැතිර යන පිපෙන පියුම් විලසටම ඔබේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙන නැගෙන හිරු විදිහටම ඔබේ ජීවිතේ සිතුම් පැතුම් සඵල වෙන ඒ වගේම තමයි ධර්මය අවබෝධ කරගන්න දහම් නුවණස පහළ වෙන නව වසරක් බවට විවාහාරික නව වසර පත් කර ගන්නට මේ සිද්ධ කරන පින්කම් වල ශක්තිය බලය ඔබ හැම දිනාටම හේතු වාසනාම වෙත්වා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. අද 2022 අභියස මහා පින්කම් මාලාවක් විදිහට කැලණිය තල්වත්ත බොල්ලෑගල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ සිට සජීවීව සිද්ධ කරන්නට යෙදුණු ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව මේ විදියට නිමා කරන වෙලාවේ අද ධර්ම දක්ෂිනාවට ඉතාම පිං සිතින් දායකත්වයේ සපයන්නට යෙදුණු පිං උතුම් සීපත් කරලා ඒ අයට වෙනද වගේම පිං අනුමෝදන් කරන්නට සෝදානම් වෙන වෙලාව. අද ධර්මානුශාසනාවේ පුණ්‍යවන්ත දායකත්වය ගෝනාපීනුවල දොඩංකහ විල අංක 391න් දෙක ලිපිනේ පදිංචි RKL ගාමිණී මහත්මා විසාකා මානවඩු මහත්මිය කියන මේ පින් අධ දෙපළ විසින් සපයන්නේ අරමුණු විදිහට පෙන්වලා තිබෙන්නේ ජනවාරි 23 වන දින 75 වන ජන්මදිනයේ යෙදෙන RKL ගාමිණී මහතාටත් ජනවාරි 24 වන දින 66 වන ජන්මදිනයේ යෙදෙන විසාකා මානවඩු මහත්මියටත් නිදුක් නිරෝගී සුවය ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරන එක පළවෙනි කාරණය. ඒ වගේම දිලිනි බුද්ධිකා සිතුමිනි ප්‍රබෝධා දියණියන්ටත් චින්තක ඒ වගේ චින්තක නඳුන් කසුන් පාරක
කියන බෑනාවරුන්ටත් විහස් සංහිත සනුකි විදස්නා මුණුපුරු මිනිපිරියන්ටත් සියලු නෑදා හිතමිතුරන්ටත් තේද රත්න ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒ ආර්.කේ.එල්. ගාමිණී මහත්මයාත් විශාඛා මහනවඩු මහත්මියත් කියන දෙපළ පින්වත් දායකත්වයේ සපයන්නේ එවගේම දෙපාර්ශ්වයේ නමින් මියගිය සැමට මේ පින් අනුමෝදන් වේවා කියලා පින් උතුම් ප්‍රාර්ථනා කරන අතරේ උදාවන 2022 නව වසර සියලු රටවැසියන්ට ලෝවැසියන්ටම සත් සපිරුණු ආශිර්වාද සපිරුණු නව වසරක්ම වෙත්වා කියලා පින් උතුම් ප්‍රාර්ථනා කරනවා අපත් මේ වෙලාවේ ඒ දායකත්වය සපයන්නට යදුණු පින් උතුම් නමින් මිය පරලෝ ගියපු සැමටත් එවගේම මේ විහාරස්ථානයේට රැස්සලා බණහපු ඔබ නමින් මිය පරලොව ගියපු හැම දිනාටමත් එවගේම නිවෙස්වල සිට ධර්ම දක්ෂිනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන net fm ශ්‍රාවක ශ්‍රාවිකාවන් නමින් මිය ගියපු හැම දිනාටමත් මේ පින් අත්පත් වෙලා ඒ සියල්ලන්ටම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින්කම්වල ශක්තිය බලයේ වාසනාවක් ශක්ති ප්‍රභවයක් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං චිරං රක්කන්තු දේශනං චිරං රක්කන්තු මං පරන්ති ධර්මයේ ශ්‍රවණය කරපු සැමටත් දායකත්වය සපේපු සෑම දිනාටමත් එවැගේම විහාරස්ථානයේ විහාර අධිපති ඊශ්වර පූජනීය අලුදෙනිය සුමන රතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු හැමටත් net fm ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැම දිනාටමත් නිදුක් නිරෝගී සම්පත්‍ය චිරජීවනීය දිගාසිරි සම්පත්‍ය ලැබetva නුවර දලඳා හාමුදුරුවන්ගේ අටමස්ථානි සොළොස්මස්ථානි ජයසිරිමා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබetva ලබන්නා වූ විහාරික නව වසර පිනෙන් කුසලයෙන් ඉතිරන නව වසරක් බවට පත් කර ගන්නට මේ ධර්මානුශාසනාවන් උත්තේජනයක් වෙත්වා අවසන ඔබට මට අපි සැමට එකම ධර්ම මණ්ඩපයකදී එක බණපදයක් ඇහෙන වෙලාවක එකම සාදු නාදයක් මැද එකට නිවන් දකින්නට මේ පින්කම් ඒකාන්තයෙන්ම ප්‍රබල පාරමිතාවක් ශක්තියක් වෙත්වා සියල්ලෝ නිවනින් නිවෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැම දිනාටම සම්මා සම්බුදු